පිරිවෙන දහම් පාසල හා පාසල YouTube නාලිකාවට ඔබ සියලු දෙනාව සාදරයෙන් පිළිගනිමින් ධර්මාචාර්ය 2014-2015 වර්ෂයේ ප්‍රශ්නෝත්තර සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සමාජ දර්ශනීය ප්‍රශ්න පත්‍රයේ 4 වෙනි ප්‍රශ්නයේ 2014-2015 ධර්මාචාර්ය විභාගයේ සමාජ දර්ශනීය ප්‍රශ්න පත්‍රයේ 4 වෙනි ප්‍රශ්නයේ රෝම ඉලක්කම් 1. නහි වේරේන වේරාණී යන ගාථාව සම්පූර්ණ කර ලියන්න. ගාථාව සම්පූර්ණ කර ලියන්න කියන ප්‍රශ්නේ පිළිතුරු නහි වේරේන වේරාණී සම්මන්තිද කුදාචනං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ සනන්තනෝ කියන ගාතාව. නහි වේරේන වේරාණී සම්මන්තිද කුදාචනං අවේරේනච තේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ. ඒ විදිහට නිවැරදිව දැක්වාම අපිට ලකුණු හිමි වෙනවා. රෝම ඉලක්කම් 2. අසීමිත තෘෂ්ණාව, මානය, වෛරය හා පලිගැනීම නිසා යුද ගැටුම් ඇවිලෙන ආකාරය පැහැදිලි කරන්න. අසීමිත තෘෂ්ණාවත් මානය සහ වෛරය පලිගැනීම කියන මේ කරුණු නිසා, මේ දේවල් නිසා යුද ගැටුම් ඇවිලෙන ආකාරය පැහැදිලි කරන්නටයි ඒ ප්‍රශ්නේදී කියන්නේ. බලමු අපි. යුද්ධයේ ජීවිත විනාශයට හා සම්පත් විනාශයට හේතුවන මහත් අනර්ථකාරී දේ. යුද්ධය කියන්නේ ජීවිත විනාශයට සහ සම්පත් විනාශයට විශාල වශයෙන් බලපාන කාරණයක් ලෝකයේ පුරාම. පහුගිය කාල සීමාවේදී ශ්‍රී ලංකාව තුලත් සිදුවුණු යුදමය තත්ත්වය නිසා මුළු රටටම ඇති වෙලා තිබුණු තත්ත්වය පිළිබඳව ඔබට මතකයි. ඒ අනුව අපි යුද්ධය කියන පොදු කාරණාව අරගෙන යුද්ධය පදනම් කරගෙන සිද්ධ වෙන විනාශයන් දෙකක් දක්වනවා. ජීවිත විනාශය, සම්පත් විනාශය. යුද්ධය නිසා ජීවිත විනාශය සිදුවෙනවා, සම්පත් විනාශය සිදුවෙනවා. භෞතික වස්තුන් පිළිබඳ වූ අසීමිත තෘෂ්ණාව යුද්ධය පසුපස ඇති අප්‍රසන්න හා හානිකර චේතනාව බවද, වෛරය හා පලිගැනීම මෙම මානසික තත්ත්වයේ ඇසුරෙන්ම ජනිත වන බවද පැහැදිලි. භෞතික වස්තුන් පිළිබඳ වූ අසීමිත තෘෂ්ණාව යුද්ධය කියන දේ පිටුපස්සේ තිබෙන අප්‍රසන්න සහ හානිකර චේතනාමය බලපෑමක් විදිහට දක්වන්න පුළුවන්. යුද්ධය කියන භෞතික වස්තුන් පිළිබඳ වූ අසීමිත තෘෂ්ණාව යුද්ධයේ පිටුපස්සේ තිබෙන අප්‍රසන්න වූ හානිකර වූ චේතනාවක්. ඒ චේතනාව තුළ, ඒ තෘෂ්ණාව පදනම් කරගත්ත යුදමය ගැටුම් ඇති කර ගැනීමේ ස්වභාවය තුළ, මානසික ස්වභාවයේ වෛරය සහ පලිගැනීම කියන මේ මානසික තත්ත්වය අන්තර්ගත වෙනවා. මේ මානසිකත්වයන් අනුව තමයි මේ යුදමය තත්ත්වය නිර්මාණය වෙන්නේ. තෘෂ්ණාව පදනම් කරගෙන යුද්ධය කියන තත්ත්වය දක්වා පුද්ගලයාගේ හිත මෙහෙයවන්නේ වෛරය හා පලිගැනීම කියන චේතනාවන් අන්තර්ගත වෙන අප්‍රසන්න සහ හානිකර වූ චේතනාවන් සමුදායක්. මෙම මානසික තත්ත්වය ඇසුරෙන්ම ජනිත වන බවද පැහැදිලිය. එමෙන්ම තම වර්ගයා හෝ තමා අන්‍ය වර්ගයන්ට හෝ අන්‍යයන්ට වඩා උසස්සේ සිතා ගන්නා මානයද යුද්ධයට පදනම් වන චේතනාවකි. මානය, මැනීම කියන එක, අන්‍යයන්ට වඩා උසස් විදිහට හිතන එක, තමන් අනිත් වර්ගයාට වඩා උසස් විදිහට කල්පනා කරන එක, ඒ විදිහට මැනලා කටයුතු කරන එක මේ යුදමේ තත්ත්වයට හේතු වෙනවා. එහෙනම් මානයත් යුද්ධය සඳහා හේතු වෙන බව ඒ කරුණෙන් පැහැදිලි වෙනවා. ඊළඟට
යුද්ධයකදී පරාජයෙන් අවමානයට හා සන්තාපයට පත්වන තැනැත්තාගේ සිත් තුළ ජනිත වන්නේ ඊරිසියාව, වෛරය හා පළිගැනීම. යුද්ධයකදී පරාජයෙන් අවමානයට පත්වෙන පුද්ගලයා තුළ ඊරිසියාව, වෛරය සහ පළිගැනීමේ චේතනාවන් ඇති වෙනවා. ජය ලැබූ තැනැත්තා ලබන අස්වැන්න නම් වෛරය. ජය ලැබූ තැනැත්තා ලබන අස්වැන්න නම් වෛරය. යම්කිසි කෙනෙක් ලැබුවා නම් ජයග්‍රහණයක්, ඒ පුද්ගලයා ලබාගත් අස්වැන්න බවට පත් වෙන්නේ බොහෝ වෛරකරුවන් බිහි කර ගැනීම. කාම ජාතිකයේ තෘෂ්ණාව පිළිබඳව සඳහන් කරන්නේ මිනිසෙකු යම් අපේක්ෂාවක් ඇතිකරගත් විට එය ඉෂ්ට වූයේ නම් එයින් ප්‍රීතියක් ඇතිවන නමුත් තවත් අලුත් ආසාවක් ඇතිකරගෙන ග්‍රීෂ්ම කාලයේදී වැඩිවන පිපාසයෙන් තෘෂ්ණාව දැඩි කරගනි. කාමජාතකයේ සඳහන් කරන විදිහට තෘෂ්ණාව පිළිබඳව සඳහන් කරද්දී මිනිසෙක් යම්කිසි අපේක්ෂාවක් ඇති කරගෙන ඒක ඉෂ්ට කරගත්තා නම්, ඒ තුලින් ප්‍රීතියක් ඇති කරගත්තා නම්, ඒ ප්‍රීතියක් ඇති කරගත්තත් අලුත් ආසාවක් ඇති කරගෙන ග්‍රීෂ්ම කාලයේ වැඩි වෙන පිපාසය වගේ තෘෂ්ණාව වැඩි කර ගැනීමක් තමයි සිදු කරගත්තේ කියලා කාමජාතකයේ විස්තර කරනවා. නොලැබෙන දේ ගැන ආසාව තව තවත් වැඩි වෙන්නේ වස්සෙකුගේ අන්වැවෙන ස්වරූපයෙන්. නොලැබෙන දේ ගැන ආසාව තව තවත් වැඩි වෙන්නේ වස්සෙකුගේ අන්වැවෙන ස්වරූපයෙන්. වස්සෙකුගේ අන්වැවෙනවා වගේ පුද්ගලයා තුළ පවතින ආසාව තව තවත් වැඩිවීමටපත් වෙනවා. පොළොවෙහි ඇති හැල්කෙත්, යවකෙත්, ගවයන්, අස්වයන් හා දාසයන් එකම මිනිසෙකුට අයිති කර දුන්නත් එම පුද්ගලයාගේ තෘෂ්ණාවෙහි නිමවීමක් නැත. පොළොවේ තියෙන හැල්කෙත්, යවකෙත්, ගවයන්, අස්වයන්, දාසයන් කියන මේ සමස්ත දේවල්ම එක මනුස්සයෙකුගේ අයිතියට පත් වුණා. ඒ තෘෂ්ණාව කියන එක නැති වෙන දෙයක් නෙමෙයි. තෘෂ්ණාව නැති වෙන්නේ නැහැ. තෘෂ්ණාවේ ස්වභාවය ඒකයි. මේ බව තෘෂ්ණාව නිසා ලෝපුරා බලකාමයේ හේතුවෙන් නැවිලි නරගල ගැන සිතන විට වටහා ගත හැකිය. තෘෂ්ණාව පදනම් කරගෙන ලෝකයේ පුරාම ගොඩනැගීගෙන එන, එදා ඉඳලා වර්තමානයේ දක්වාම ගොඩනැගිලා තිබෙන බල අරගල පිළිබඳව බලද්දී අපිට තේරෙනවා, අපිට පැහැදිලි වෙනවා, තෘෂ්ණාව පදනම් කරගෙන මේ සියලුම යුදමේ තත්ත්වයන් බල අරගලයන් නිර්මාණය වෙලා තියෙන විදිහ. තෘෂ්ණාවෙහිම ප්‍රකාශනයක් වන බලකාමයේ මිනිසුන් අතර දරුණු යුද්ධ ආදී අතිශය භයංකර ගැටලු ඇති කරයි. තෘෂ්ණාවේ නිසා තෘෂ්ණාවෙන් ප්‍රකාශ වන විදිහට බලකාමයේ ඇති වුණාට පස්සේ තමයි මිනිසුන් අතර දරුණු යුද්ධ ආදී අතිශය භයංකර දේවල් නිර්මාණය වෙන්නේ. තෘෂ්ණාව පදනම් කරගෙන බලකාමයත්, බලකාමයේ පදනම් කරගෙන බලය ලබා ගැනීම, බලය ගොඩනගා ගැනීම සඳහා පුද්ගලයා යුදමේ තත්ත්වයන් වලට යොමු වෙනවා. තමන්ට වඩා අන් අය උසස් යැයි සිතීමෙන් මෙන්ම තමන් අනුන්ට වඩා උසස් යැයි සිතීමෙන්, සමාන යැයි සිතීමෙන්ද හීනමානය, සෙය්‍යමානේ, සදිසමානේ යන ත්‍රිවිධ මාන ජනිත වෙයි. තමන් උසස්, තමන්ට වඩා අනිත් කෙනා උසස්, තමන් අනිත් කෙනා හා සමානයි. මේ විදිහට හීනමාන, සෙය්‍යමාන සහ සදිසමාන කියන ආකාර තුනකින් දක්වන මානෙට අනුව පුද්ගලයා හිතනකොටත් විවිධ ගැටලු නිර්මාණය වෙනවා. තම වර්ගය අන්‍යයන්ට වඩා උසස්ව ඉහලින් තබා ගනුවස්, තමන්ගේ වර්ගය අනිත් වර්ගයාට වඩා, අනිත් ජාතියට වඩා උසස් විදිහට ඉහලින් තබා ගන්නට කටයුතු කරන නිසා ආධිපත්‍ය දිනා ගැනීමට හා පවත්වා ගැනීමට මිනිස්සු යුද වදිනවා. යුද්ධමය තත්ත්වයන් වලට යොමු වෙනවා. ඇතැම් විට අන්‍ය වර්ගයන් සමූල ඝාතනය කිරීමට සැලසුම් නිර්මාණය කරනවා. මේ මානය කියන එක පදනම් කරගෙන තමන්ගේ වර්ගය, තමන්ගේ ජාතිය, උසස්ම ජාතිය, තමන්ගේ ජාතිය තමන් උසස් විදිහට සලකන්නට ඕන කියන අදහස නිසා මිනිසුන් යුදමේ තත්ත්වයන් වලට යොමු වෙනවා. මානේ එක මානේ පදනම් වෙලා ඇති වෙන දෙයක්. එකට එක කිරීමෙන් හෙවත් පලිගැනීමද යුද ගැටුම් ඇතිවීමට මුල් වන තවත් අවිචාරවත් ක්‍රියාවකි.
එකට එක කිරීම එහෙම නැත්නම් පළිගැනීම කියන දෙයක් යුද මේ තත්ත්වයන් ඇතිවීමට හේතුවක් වෙලා තියෙනවා. තමාට හෝ තම පක්ෂයේ අයෙකුට හෝ යම් අසාධාරණයක් අයුක්තියක් වූ විට කවුරුන් හෝ වරදක් සිදු කළ විට දිගින් දිගටම පළිගැනීමට සිටීමෙන් වන්නේ ලෝකයේ එකම යුද පිටියක් වීමයි. අසාධාරණයක් තමන්ගේ පක්ෂයට, තමන්ගේ පාර්ශවයට, තමන්ගේ පිරිසට, තමන්ගේ ජාතියට, තමන්ගේ හිතවතුන්ට යම්කිසි අසාධාරණයක් අයුක්තියක් වුණාට පස්සේ කවුරුන් හෝ අතින් යම්කිසි වරදක් සිදු වුණාට පස්සේ දිගින් දිගටම ඒ පිරිසගෙන් පළිගැනීමට යොමු වෙනවා නම් යුදමේ තත්ත්වයන් ඇති වෙලා මුළු ලෝකෙම එකම යුද පිටියක් බවට පත් වෙනවා. යුද පිටියක ස්වභාවයක් ගන්නවා. ක්‍රෝධය හා වෛරය වර්ධනය වන්නේ මට බැන්නේය, වද හිංසා කළේය, මා පෙරදවිය, මට අලාභ හානි කළේය. අක්කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමි. ආවලා මට බැන්නේය, වද හිංසා කළේය, මා සතු දේ පැහැරගත්තේය. මේ විදිහට හිතනකොට කිසිම දවසක ඒ විදිහට හිතනකොට වෛරය කියන එක සංසිඳෙන්නේ නැති බව ධම්මපදයේදී තාමත් ලස්සනට විස්තර කරලා තියෙනවා. ගැඹුරින් විස්තර කරලා තියෙනවා. වෛරය හා පළිගැනීමේ මිනිසුන් විනාශයට පත්වන ආකාරය උපමා කර ඇත්තේ ලීයක් තවත් ලීයක ගැටීමෙන් හටගන්නා ගින්න ලීයම දවනා ස්වභාවයට. මිනිස්සු පළිගැනීම, වෛරය හා පළිගැනීම කියන එක පදනම් කරගෙන විනාශයට පත්වන එක උපමා කරලා දක්වලා තියෙනවා. ලීයක් තවත් ලීයක් සමග ඝර්ෂණය කරලා, ඝර්ෂණයේ වෙලා හෝ ඇතිවන ගින්නක් තුලින් ඒ ගින්න තුලින්ම ඒ ලී දෙක විනාශයට පත් වෙනවා. ඒ වගේ තමන්ගේ හිත තුල ඇතිවන වෛරී චේතනාව, පළිගැනීමේ චේතනාව නිසා ඇති කරගන්න දේශ ගින්න නිසා තමන්ගේ ජීවිතය, දෙපාර්ශවයේම ජීවිත විනාශයට පත් වෙනවා. තමන්ගේ වටිනා ජීවිතය විනාශය කරා ගමන් කරනවා. මෙසේ තෘෂ්ණාව, මානීය වෛරය හා පළිගැනීම නිසා මිනිසුන් අතර දුර්ගුණ පැතිරියයි, දයාව අනුකම්පාව පහවයයි, පිරිස් අතර යුද ගැටුම් නිරන්තරයෙන්ම හටගන්නා තත්ත්වයට පත් වෙනවා. ඒ ප්‍රශ්නය සඳහා ප්‍රමාණවත් පිළිතුරු අපි ඉදිරිපත් කළා කියලා විශ්වාස කරනවා. තුන්වෙනි ප්‍රෝමිලක්කම් තුන යටතේ දැක්වෙන ප්‍රශ්නේ. ලෝකසාමි උදාකර ගැනීමට මග බුදු සමයෙහි දැක්වේ යන ප්‍රකාශය තහවුරු කරන්න. ලෝකය තුළ සාමි උදාකර ගැනීම සඳහා අවශ්‍ය මාර්ගය බුදු දහමේ පෙන්වලා තියෙනවා කියන එක පිළිබඳවයි අපිට විස්තර කරන්න තියෙන්නේ. ආදර්ශ පිළිතුරක් ගොඩනගමු. සමාජ දර්ශනීය පොතට අදාළ, පොතේ දැක්වෙන විෂය කරුණුවලට අදාළවයි අපි මේ පිළිතුරු ගොඩනගන්නේ. මේ විෂය කරුණු පදනම් කරගෙන නිර්මාණශීලීව තවත් වෙනත් විදියවල් වලින්, වෙනත් ආකාර වලින් ඔබට පුළුවන් පිළිතුරු ගොඩනගන්නට අපි එක පිළිතුරක් මේ විදිහට ගොඩනගන්න. ලෝකසාමි උදාකර ගැනීමට මග බුදු සමයෙහි මනාව දැක්වේ. යුද්ධයේ ජීවිත විනාශයට හෝ සම්පත් විනාශයට හේතුවන මහත් අනර්ථකාරී දෙයක් වන අතර සාමය අතිශයින් ප්‍රසන්න වූත්, සංවර්ධනයට හිතකර වූත් සුන්දර දෙයකි. අපි මෙතනදී බලමු, යුද්ධය කියන්නේ ජීවිත විනාශයට සහ සම්පත් විනාශයට හේතු වෙන දෙයක්. අපි හඳුනාගැනීමේ පහසුව සඳහා මේ විදිහට වෙන් කරගමු. යුද්ධය ජීවිත විනාශයට සහ සම්පත් විනාශය පිණිස හේතු වෙනවා. මහත් අනර්ථකාරී දෙයක් වෙනවා. සාමය යුද්ධයේ ඒ විදිහට ජීවිත විනාශයට සහ සම්පත් විනාශයට හේතු වෙද්දී අතිශයින් ප්‍රසන්න සංවර්ධනයේ ඇති කිරීම සඳහා හිතකර වූ සුන්දර වූ දෙයක් බවට පත් වෙනවා. අතිශයින් ප්‍රසන්නයි
සංවර්ධනයට ඉතාමත් හිත කරයි. අපට මතකයි පහුගේ කාල සීමාවෙති යුදමේ තත්ත්වයන් ගැටුම් ගෝලාහල පවතින රටක් තුළ ලෝකයේ කිසිම දවසක සංවර්ධනයක් ඇති කරන්නට පුළුවන්කමක් නැහැ. එමනම් සංවර්ධනයක් ඇති කරන්නට නම් ප්‍රසන්න වූ සමාජ වටපිටාවක්, පාරිසරික සාධක, රට තුළ තිබෙන සියලු දේම සකස් කරගන්නට නම් අනිවාර්යයෙන්ම යුදමේ තත්ත්වයකින් මිදෙන්නට ඕන. භෞතික වස්තුවක් පිළිබඳ අසීමිත තෘෂ්ණාව යුද්ධය පසුපස ඇති අප්‍රසන්න හා හානිකර චේතනාව බවද, වෛරය හා පළිගැනීම එම මානසික තත්ත්වය ඇසුරෙන්ම ජනිත වන බවද පැහැදිලිය. භෞතික වස්තුවක් පිළිබඳ අසීමිත වූ තෘෂ්ණාව තමයි යුද්ධයේ පිටුපස තිබෙන අප්‍රසන්න වූ වෛරී සහගත චේතනාව පළිගැනීමේ චේතනාව මානසිකත්වය පදනම් වෙච්ච ඉගැන්වීම බවට පත් වෙන්නේ. ඒ නිසා තමයි යුදමේ තත්ත්වයන් ඇති වෙන්නේ. එමෙන්ම තමත් වර්ගයා හෝ තමා අන්‍යයන්ට වඩා උසස්සේ සිතා ගන්නා මානේද යුද්ධයට පදනම බවට පත් වෙනවා, යුද්ධය සඳහා චේතනාවක් බවට පත් වෙනවා. බුදුදහම යුද්ධයේ නිරාර්ථක බව හා සාමයේ අගය ඉතා සිත් ගන්නා සුළු අයුරින් ලෝකය හැමේ පැහැදිලි කරලා තිබෙනවා. යුද්ධය කරන්නේ ප්‍රීතිය හා සොම්නස් ලබා ගන්නට නම් එම අරමුණු යුද්ධයෙන් ඉටු නොවන බව බුදුදහමේ පෙන්වා දෙයි. යුද්ධ කරන්නේ ප්‍රීතිය සහ සොම්නස් ඇති කර ගැනීම සඳහා. එක් අවස්ථාවකදී සඳහන් වෙනවා, පුද්ගලයා වෛරී සහගත චේතනාවෙන් පළිගැනීමේ චේතනාවෙන් කිසිවෙකුට හෝ හිංසා කරන්නේ යම්කිසි සතුටක් අපේක්ෂාවෙන් කියලා. ඉතින් ඒ වගේ අර සතුටක්, ප්‍රීතියක්, සොම්නසක් අපේක්ෂා කරනවා නම් යුද්ධයෙන් කිසිමම දවසක ඒ වගේ සැනසීමක්, ඒ වගේ සොම්නසක්, ප්‍රීතියක් හිමි වෙන්නේ නැහැ. ඒක සඳහන් කරනවා, ජයං වේරං පසවති දුක්ඛං සේති පරාජිතෝ. ජයං වේරං පසවති දුක්ඛං සේති පරාජිතෝ කියලා ධර්මයේ මේ පිළිබඳව සඳහන් වෙනවා. යුද්ධයෙන් වැළකී සාමකාමී ඉවසිල්ල පූර්වාංගම කරගත් සමාජයක් නිර්මාණය කර ගැනීම වඩාත් වැදගත් බව ජාතක කතාව කියන සිංහේක අසූචිගත පුරා තවරාගෙන සටනට පිවිසි ඌරෙකුට ජය ඔබට දෙමි මිතුර, ජයං සම්ම දදාමිතේ යැයි පවසා ඇති සටහනින් ඉවත් වීමේ පවසා සටනින් ඉවත් වීමේ පුවතින් පෙන්වා දෙයි. යුද්ධෙන් වැළකී සාමකාමී ඉවසිල්ල පූර්වාංගම කරගත් සමාජයක් නිර්මාණය කර ගැනීමට වඩාත් වැදගත් බව ජාතක කතාවක එන සඳහනක තියෙනවා. ඒ තමයි ඌරෙකුට සිංහෙක් එනවා අසූචි ඇඟ පුරාම තවරාගෙන සටන් කිරීම සඳහා. සටනට පිවිසි ඌරෙකුට ජය ඔබට දෙමි මිතුර, සිංහෙක් වූ අසූචිගත පුරවා තවරාගෙන සටනට පිවිසි ඌරෙකුට ජය ඔබට දෙමි මිතුර. සිංහෙක් කියනවා, ගත පුරාම අසූචි තවරාගෙන මඩ තවරගෙන ආපු ඌරෙකුට ජය ඔබට දෙනවා මිතුර කියලා ජයග්‍රහණේ ඒ ඌරාට ලබා දීලා තියෙනවා. ජයං සම්මතදාමිතේ යයි පවසා සටනින් ඉවත් වීමේ පුවතින් පෙන්වා දෙයි. අර සිංහයා අසූචි ඇඟ තවරාගෙන මඩ ඇඟ තවරගෙන හිටපු ඌරා සමග සටන් කරන්නට ගියා නම්, ඒ ඌරාව අල්ලා ගන්නට ගියා නම් සිංහයා ඉතාමත් අපවිත්‍රතාවයට පත් වෙනවා. ඒ අපවිත්‍රතාවයට පත් නොවි ඒ යුද්ධයෙන්, ඒ සටනින්, ඒ ගැටුමෙන් අයින් වීම සඳහා, ඉවත් වීම සඳහා මේ සිංහයා පාවිච්චි කරනවා ජයං සම්ම දදාමිතේ, ජයග්‍රහණයේ මිතුර ඔබට මම දෙනවා කියලා. සටන් නොකරම ඒ ජයග්‍රහණය ලබා දුන්න අවස්ථාවක් පිළිබඳව ජාතක පාලිය ජාතක කතාවල සටහන් වෙන ආකාරය. සටනින් ඈත් වී සිටීමට නම් උසස් මානසික තත්ත්වයක් වගා කර ගැනීම අවශ්‍යයි. උසස් මානසික තත්ත්වයක් තිබෙන්නට ඕන. වෛරය, පළිගැනීම ආදී චේතනාවන්, දේශය කියන චේතනාව බොහෝ සෙයින් ඉවත් කරන්නට පුළුවන් මනස හුරු කරපු කෙනෙක් බවට පත්විය යුතුයි. සටනින් ඈත් වෙලා සිටින්නට නම්, ගැටුමක් ඇති වෙන අවස්ථාවකදී ඒ ගැටුමින් ඉවත් වෙන්නට නම්, මත ගැටුමක් නිර්මාණය වෙන තැනකදී මත ගැටුමට නිර්මාණය වෙන්නට ඉඩ නොදී
ඒක සාමදාන කරගන්නට නම් අනිවාර්යෙන් මේ පුද්ගලයන් ඒ පිරිස් හිත දියුණු කරපු තත්ත්වයට පත් වෙලා සිටිය යුතුයි. එබඳු උසස් මානසික තත්ත්වයක් ලබාගත හැක්කේ බුද්ධිමත් ලෙස කල්පනා කිරීමෙන් ලබන භාවනාමය ශික්ෂණයක ප්‍රතිඵල විදිහට. ඒ සඳහා යථාර්ථය වටහා ගැනීමට උත්සාහ කළ යුතුව තිබේ. බෞද්ධ ධර්ම ග්‍රන්ථ ඒ සඳහා උපකාරී වන වැදගත් සංකල්පවලින් බොහෝ සත්‍ය ධම්මපද ගාථා තුළින්ද වෛරය, ක්‍රෝධ ආදී අකුසල චේතනා පිටු දැකිය යුතු බව පෙන්වා දෙයි. නහි වේරේන වේරාණී සම්මන්තීද උදාචනං අවේරේනච්ච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ යන ගාථාව. වෛරයෙන් වෛරය නොසංසිඳේ, වෛරය සංසිඳෙන්නේ වෛර නොකිරීමෙනි ආදී වශයෙන් ධම්මපදේ උගන්වලා තිබෙනවා. වෛරසිත් උපදවාගෙන පලිගැනීමට සිතීමෙන් වන්නේ ලෝකේ එකම යුද පිටියක් බවට පත්වීම පමණයි. බුදුරදුන් තම ශ්‍රාවකයන්ට අවවාද දෙන්නේ දරුණු පල් හොරු අප අල්ලා කියතකින් ඉරණ විටදී වුවත් ක්‍රෝධ සිතක් වෛර චේතනාවක් නැතිව ඉවසීම ප්‍රගුණ කරන ලෙසයි. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ස්වකීය ශ්‍රාවකීන් වහන්සේලාට අවවාද දෙනවා දරුණු පල් හොරු අපව අල්ලගෙන, භික්ෂුනි ඔබව අල්ලගෙන කියතක් අරගෙන ඔබව ඉරනවා, ඔබ පණ පිටින් සිටිද්දි කියතක් අරගෙන ඔබව ඔබේ ශරීරයේ දෙකට කපනවා කියතෙන්. ඒ අවස්ථාවේදී ක්‍රෝධ සිතක් වෛර චේතනාවක් නැතිව ඉවසීම ප්‍රගුණ කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා කකචූපම වගේ සූත්‍ර දේශනාවල. බුදුදහමේ දැක්වෙන චුල්ල බෝධි ජාතකය තුළින්ද වෛරය හා පලිගැනීම මිනිසුන් විනාශයට පත්වන ආකාරයේ ලී කෝටු දෙකක් ගැටීමෙන් හටගන්නා ගින්නකින් එම ලී දවාලන්නා සේ මිනිසුන් එකිනෙකට එකිනෙකා ගැටීමෙන් හටගන්නා ක්‍රෝධගින්නෙන් ඔවුන් වනසාලන බව දැක්වේ. ලී දෙකක් එකට ගැටීමෙන් හටගන්න ගින්දරින් ඒ ලී කොට දෙක විනාශ වෙනවා වගේ එකිනෙකා අතර ගැටීම් ඇති කරගෙන වෛරසිත ඇති කරගෙන ඒ ක්‍රෝධය නිසාම ඕනෝන් විනාශයට පත්වෙන බව ඒ තුළින් දැක්වෙනවා. එනිසා වෛර නොකළ යුතු බවයි ඒ තුළින් අනුශාසනා කරන්නේ. අරගලකාරීව අනුන් පරදවා ජය ගැනීමේ අදහසින් කළ වාද කලහ වාද විවාද කරන්නවුන් තුළ පවත්නා ප්‍රධානම දුර්වලතාවක් ලෙස බුදුදහමින් පෙන්වා දෙන්නේ ඔවුන් තමන් අජරාවරයන්සේ සිතා සිටින බවයි. අරගලකාරී තත්ත්වයන් ඇති කරගෙන වාද විවාද ඇති කරගෙන ඒ විදිහට කටයුතු කරන්නට යොමු වෙන්නේ දුර්වලතාවයක් නිසා. ඒ තමයි අජරාමරයන්සේ නොමැරෙන මිනිසුසේ සිතන නිසා. මිය යන බව තාවකාලික වූ ජීවිතයක් ලබාගෙන සිටින බව, තාවකාලික වූ ලෝකයක් තුළ සිටින බව අවබෝධ කර ගැනීමට නොහැකි දුර්වලතාවය නිසා ඒ වගේ තත්ත්වවලට පත්වෙන බව තමයි බුදුදහමේ ඉගැන්වෙන්නේ. තමන් මැරෙන සුළු බව දකිමින් කටයුතු කරන්නේ නම් කලහ එයින් සංසිඳන බව බුදුන් රජාණන් වහන්සේ දේශනා කරනවා. මේ අනුව බුදුදහමේ දැක්වෙන මරණානුස්සති භාවනා වැඩීම සාමය සඳහා අතිශයින්ම උපකාරී වන බව ක්‍රියාමාර්ගයක් විදිහට දක්වන්නට පුළුවන්. යුද ගැටුම් निराකරණය කර ගැනීම සඳහා කෙටි කාලයක් තුලින් අපි මරණය කරා ගමන් කරන බව මෙනෙහි කිරීම තුලින් ගැටුම් ලෝකයේ තුල නිර්මාණය වෙන යුදමේ තත්ත්වයන් අඩු කර ගන්නට පුළුවන්. එසේම සියලු සත්වයන්ට මෛත්‍රී කරමින් මෛත්‍රී භාවනාව වැඩිම ලෝක සාමය උදා කර ගැනීමට හේතුවක් බවට පත් වෙනවා. අරණීමෙත් සූත්‍ර දේශනාව වගේ සූත්‍ර දේශනාවලදී බුදුදහම තුල ඉගැන්වෙන මෛත්‍රිය පැතිරවීමේ පරාසය කොයිතරම් දුරට විහිදලා තියෙනවද කියන එක අවබෝධ කරගන්න පුළුවන් මෙත්ත සූත්‍රයේ. කරණීය මෙත්ත සූත්‍රයේ විදිහට අපි හඳුන්වන්නේ මෙත්ත සූත්‍රයේ විදිහට තමයි ත්‍රිපිටකයේ තුල සඳහන් වෙන්නේ. සියලු සත්වයන් තමන්සේම දඬුවමට බය, මරණයට අකමැති අය බව තේරුම්ගෙන තමාට විපත් පැමිණවීමට ඇති අකමැත්ත අනුව විමසා තමන්ට පැමිණෙන කරදර ඉවසමින් සියලු සත්වයන් කෙරෙහි
අභය දානේ දීම බෞද්ධ ප්‍රතිපත්තිය විදිහට දක්වන්න පුළුවන්. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුන. සබ්බේ තසන්ති දණ්ඩස්ස සියලු සත්වයින් දඬුවමට තැති ගන්නවා. සබ්බේ තසන්ති සබ්බේ භායන්ති මච්චුන සියලුම සත්වයින් මරණයට බයයි, දඬුවමට බියයි. සංසාර සාරභංග ජාතකයේ මේ දක්වා ඇති පරිදි ඉවසීම පුරුදු කරන සත්පුරුෂයා එමගින් සතුරන් ඇති කරගනි. ලෝකයේ සතුරන් නොමැති තැන යුද ගැටලු නැත. සාරභංග ජාතකයේ දක්වනවා ඉවසීම පුරුදු කරන සත්පුරුෂයා එමගින් සතුරන් නැති කර ගන්නවා. සාරභංග ජාතකයේ දක්වන විදිහට ඉවසීම පුරුදු කරන සත්පුරුෂයාට සතුරෝ නැති බවත්, ලෝකයේ සතුරන් නැති වෙනකොට යුද ගැටලු නැති බවත්, යුද ගැටලු නැති වෙන බවත් දක්වලා තිනවා. තෘෂ්ණාව, මානීය වෛරය පළකිනීම වැනි දුරුකුණ දුරලා ලෝක සාමය උදා කර ගැනීමට මාර්ගයේ බුදුදහම තුළින් මනාව පෙන්වා දීලා තියෙන බව, තවත් බොහෝ කරුණු පදනම් කරගෙන අපිට ඉදිරිපත් කරන්නටත් පුළුවන්කම තියෙනවා. ඒ ප්‍රශ්නය සඳහා පිළිතුරක් විදිහට ඒ තොරතුරු පදනම් කරගෙන පිළිතුරක් ගොඩනැගීම ප්‍රමාණවත් වේවි කියන අදහස නිසා අපි එතකින් පිළිතුර නිමා කරනවා. ධර්මාචාර්ය ප්‍රශ්නෝත්තර සමාජ දර්ශනයේ 2014-2015 වර්ෂයේ 4 වෙනි ප්‍රශ්නයේ ඒ විදිහට සාකච්ඡා කළේ පිරිවෙන දහම් පාසල හා පාසල YouTube නාලිකාව තුළින්. අපි මේ වෙද්දී බොහෝ දහම් පාසල් ධර්මාචාර්ය ප්‍රශ්නෝත්තර සාකච්ඡා කරලා තිබෙනවා. ඉතින් තවත් ඊළඟ 5 වෙනි ප්‍රශ්නේ අපි හැකි ඉක්මනින් ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. එසේනම් මේ පාඩමින් සමුගන්නම් ඊළඟ ප්‍රශ්නේ. අමුමේ බලාපොරොත්තු වෙන ඔබට තෙරුවන් සරණයි.